सुब संध्यावा सीमावेन यहा देशपाल सलकून देशपालन संवादय मेरवे अभी सीमावेन यहाट गोस् पवतीन वर्तमान देशपालन कर्म पिलिबंधव साकर्चा कर मुलिम हादुरागाम मगे मिथुरा मुलिम देशपालन क्रियाकारिक प्रवीण माध्यवेदी चापा भंडार आयुबन चापा एवगेम मधुशान द सिल्वा आयुबन मधुशान आयुबन चौधरी उपधन्वदंटवत् कौद अद्दवसे अपे आराधितया किया और श्रीलंका पार्लिमेंट में हेटपू सभा नायक नीतिज्ञ लक्ष्मण केरियल मंत्रीतुमा आय बोन होद अभी कथा आरंभ करबु देन श्रीलंका वे देशपालने अलुत विप्लवीय तनक वशें हदुन्वन्न पुलुवन अनु देदेनेक एक्सत् जातिक पक्षीय निरपनवा समगी जन बलवेगी समग सह संबंध वेच्च लक्ष्मण किरियल कियन हिटपु सभा नायक वर्याट दनेन आकारयट मेक प्रबल देशपालनिक अनुतुरक निमेद तमंगे देशपालन भूमिका विदियट सलकन वीट नै अत्त वशेम समगी जन बलवेगी आरंभ उने एक्सत् जातिक पक्षे कृत्याधारी मंडले अवसर ऐतिव मम अवुरुदु गणनावक कृत्याधारी मंडले इन्नवा समगी जन बल वेगेट सजित प्रेमदास मेत्तुमा नायकत्वयट पत् किरुवे एक्सत् जाति पक्षे कृत्याधारी मंडले संधानयक් ගොඩනගන්නද පක්ෂයක් ගොඩනගන්නද මට උත්තර දෙන්න අගමැති අපේක්ෂක කිරුවේ එක්සත් ජාතික පක්ෂය නාම යෝජනා මණ්ඩලයේ සභාපති කිරුවොත් එක්සත් ජාතික පක්ෂය ප්‍රායෝගික වශයෙන් මැතුවා මූලසනේ හිටියා ඒතර මහලේකම්ගේ පත් කිරීමේ අයිතිය සජිත් ප්‍රේමදාස මහත්තයාට දුන්නේ එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධාරී මණ්ඩලයේ ඉතින් අත්ත වශයෙන් මම එතන හිටපු නිසා මට කියන්න පුළුවන් කිසිම නෛතික පදනමක් නැහැ ওই ගත්ත ක්‍රියාමාර්ගයට ඔවුන් කියනවා සමග ජන බලවේගය වෙනම කණ්ඩායමක් හදන්න වෙනම සංධානයක් හදන්න අවසරයක් දුන්නට වෙනම පක්ෂයක් හදන්න අවසරයක් දුන්නේ නැහැ කියලා මේ 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 අපේ ජාතික පෙරමුණ කියලා වෙනම පක්ෂයක් හදලා වෙනම නායකයෙක් ලියාපදිංචි කරලා වෙනම ලේකම්වරයෙක් ලියාපදිංචි කරලා එහෙම කිසිම අවසරයක් දීලා නැහැ එහෙම කරනවා නම් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව 300 වගන්ති යටතේ පක්ෂයේ අවසරය ලබා ගන්න අවශ්‍යයි කියලා ඒකට උත්තරයක් දෙන්න ලියකියවිලි බලන්න ඕන ලියකියවිලි බලන්න නැතුව ඒකට කාටවත් උත්තරයක් දෙන්න බෑ නමුත් ඒ ලිය කිවිලි බම දැකලා තියෙනවා ඔබතුමා කියන හැම දෙයකම එක්සත් ජාතික පක්ෂයේ උත්තරාධාරි මණ්ඩලයේ අන්තර දුන්නා සමහර ලිපි තියෙනවා රළි වික්‍රමසිංහ මහතාගේ අත් අකුරෙන්ම සකස් කරපු ලිපි තියෙනවා හරි ඔවුන් කියන පක්ෂයකට උනත් ඉඩ දුන්නද ඒ කියන්නේ පක්ෂයක් හෝ සංධානයක් පක්ෂයකට නෙවෙයි සංධානයක් හැබැයි ඔවුන් කියන කොන්දේසි 3ක් ඉදිරිපත් කළයි කියන කතාව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එවැනි කොන්දේසි ඉදිරිපත් කිරීමක් කළාද කවුද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කිසියම් කොන්දේසි 3ක් ඉදිරිපත් කළා මම දිගටම හිටියානේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මම දිගටම හිටියා ඔය කියන කතා කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ ඊටමත් සුහදශීලීව තමයි කටයුතු සිද්ධ වුණේ මුලින්දම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසරය ඇතුව තමයි මේ සියලු නෛතික පීරවල් ගත්තේ හොඳයි බලමු අපි දැන් මොකද්ද මේ කොන්දේසි 3 පිළිබඳව සඳහන් කරන අදහස කියලා ඔබතුමන්ලගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ම නේද ඔය අලුත් පක්ෂ නිර්මාණය කරන්න අවසර දුන්නේ මාර්තු මාසේ ඔය ගත්ත තීන්දුවේ කොන්දේසි 3ක් තිබ්බා කෘත්‍යාධිකාරී මණ්ඩලේ පූර්ව අනුමැතිය නායකතුමාගේ අවසරය සහ ලාංඡනය ඔය තුනටම එකින් උත්තර ලැබුණාද ඒ අය 10 දිනේ 15 දිනේ ඇවිල්ලා උත්තර දුන්නා කියලා ඒක කිසිසේත්ම වෙනසක් නැහැ මුන් නැති දේවල් ගැන ප්‍රකාශ කරලා ඒගොල්ලෝ ගිහිල්ලා දැන් ප්‍රකාශ කිරීමට දැන් කියන දේවල් ඒගොල්ලෝගේ කෘත්‍යාධිකාරී මණ්ඩල කොහෙද මේ කෘත්‍යාධිකාරී මණ්ඩල මේ වගේ බෝඩ් ලෑලියක පක්ෂ අතරවද දවන් පැහැදිලිව කියනවා මේ තුනක් ඉදිරියට ගියේ තර්කේ මම පිළිගන්නේ මොකද එතුමා කියන දේ තමයි නෙවෙයි ලියකියවිල තියෙන්නේ ලියකියවිල තියෙන හාත්පසින් වෙනස් තත්ත්වයක් මොකද පැහැදිලිව වෙන පැහැදිලි අපි සරල තර්කයක් ගමුකෝ එක්තරා දේශපාලන කණ්ඩායමක සමාජිකත්වයකට කිසියම් වෙනත් දේශපාලන කණ්ඩායමකින් නාම යෝජනා බාර දෙන්න නෛතිකව හැකියාවකුත් නැහැ සදාචාරාත්මක හැකියාවකුත් නැහැ ඇයි පසුගිය ජනාධිපතිවරණ කොහෙල හංසයාගෙන් ඉල්ලුවේ කොහොමද පසුගිය ජනාධිපතිවරණ ගණනාවක් අපි හංසයාගෙන් තරංගිරුවා. නමුත් හංසයා කියන්නේ
පොදු පළල් සංධානය. දැන් මේ සමගි ජන බලවේගය ඇතුලේ එක්සත් ජාතික පක්ෂය නෑ. පක්ෂ ගණනාවක් තියෙනවා. ඔව්. පක්ෂ ගණනාවක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය අවශ්‍යයි ඇතුව තමයි මේක හැදුවේ. එක්සත් ජාතික පක්ෂයත් අපේ ජාතික පෙරමුණ කියලා පක්ෂයක රණවීර වික්‍රමසිංහ මැතිතුමා සභාපති වෙලා එයත් මේ සන්ධානයේ ඉන්නවා. නෑ ඔබතුමා හංසයා උදාහරණයට ගත්තා. දැන් මම කියන්නේ හංසයා කියන සන්ධානයේ ඇතුලේ ප්‍රධාන පාර්ශ්ව කරුවා එක්සත් ජාතික පක්ෂය. හැබැයි ඔබතුමාලා හදපු මේ සමග ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂය නෑ. ඔබතුමායි ඔබතුමායි ඒ ඒ ඒ ලියවිල්ල දැකලා නෑනේ. අපේ ජාතික පෙරමුණ කියලා දේශපාලන පක්ෂයක් නීත්‍යානුකූල දේශපාලන පක්ෂයක් තිබ්බා. ඒකේ රණවීර වික්‍රමසිංහ මැතිතුමා සභාපතිකම් බාර අරන් තියෙනවා. ඒ විදිහට එක්සත් ජාතික පක්ෂය මේ සම්දානි තුලේ ඉන්නවා. හැබැයි දැන් අපේ ජාතික පෙරමුණේ මේ පත්වීම් කිසිවක් ඔවුන්ගේ පක්ෂ මහා සම්මේලනයේක මේ තනතුරු කිසිවක් සම්මත කරගෙන නැහැ. කෘත්‍යාධාරි මණ්ඩලයෙන් අනුමැතිය ලැබිලා තියෙනවා. කෘත්‍යාධාරි මණ්ඩලයෙන් අනුමැතිය ලැබිලා තියෙනවා. මහා සම්මේලනයෙන් අනුමැතියක් ලැබෙන තුරු කෘත්‍යාධාරි මණ්ඩලයෙන් අනුමැතියක් ලැබිලා තියෙනවා. අපි අද හැන්දෑවේ තේ ලියකියවිල්ල අපි බැලුවා. අපේ ජාතික පෙරමුණ රණවීර වික්‍රමසිංහ මහත්තයා සභාපති හැටියට ඉන්නවා. මේ සම්දානේ කොටස ඔබතුමාලගේ පත්වීම පිළිබඳව මේ වන විටත් අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වෙනවා. මේ විවාහ වීමෙන් පවත ඔබතුමාලගේ නාම යෝජනා කිසියම් ආකාරයක අනතුරුදායක මට්ටමක නෙමෙයිද පවතින්නේ? මේ නඩුව දාපු එක්කෙනා පළවෙනි දාසේ උසාවියට ආවෙත් නැහැ. ඕකේ නීතිගි මාතෘකාව ආවෙත් නැහැ. ඉතින් ඒකෙන්ම පේනවනේ. මේ නඩුව දාපු එක්කෙනා පළවෙනි දාසේ උසාවියට ආවෙත් නැහැ, නීතිගි මාත්‍යාව ආවෙත් නැහැ. ඒකෙන්ම පේනවනේ නඩුවේ තත්ත්වේ. කෘත්‍යාධිකාරී මණ්ඩලය උපක්‍රමශීලීව සජිත්ව පැත්තකට දාලා කපලා දාන්න මොකක් හරි උපරවැට්ටියක් එදුවා කියලා කාටර හිතන්න පුළුවන්. එහෙම දෙයක් නෑ. ඇත්ත වශයෙන්ම මම එතන හිටියනේ. ඉතින් මම රණවීර වික්‍රමසිංහ මහත්තයා ගාව අවුරුදු 5ක් අල්ලපු සීට්ටේ වඩලා හිටියේ. ඉතින් මම මේ ඇතුළු වෙච්ච දේවල් සියල්ලම දන්නවා. එහෙම දෙයක් තිබුණේ නැහැ ඇත්ත වශයෙන්ම. නෑ ඇත්තටම රණවීර වික්‍රමසිංහ මහත්තයාට වඩා වටේ ඉන්න කීප දෙනෙක් ඉන්නවා මම ඒ කියන්න ඕනේ. ඔව් හැබැයි එතකොට වටේ ඉන්න කීප දෙනෙකුට ඒ අවශ්‍යතාවය තිබුණා. කවුද ඔය කියන කීප දෙනා? ඒක මට කියන්න බෑ මොකද මේ නෛතික ප්‍රශ්න තියෙන නිසා. නමුත් මම කියන්න ඕන මේ සියලු පියවරක්ම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිවයි කෙරුවේ. ඇත්ත වශයෙන්ම කිසිම නඩු නිමිත්තක් නැහැ. නඩුවක් දාන්න කිසිම හේතුවක් නැහැ. ඒකද මේ නඩු දාපු එක්කලා පළවෙනිදාස උසාවියට ආවෙත් නැත්තේ? අපිට කියන්න දැන් ඇයි ලක්ෂ්මන් කිරියල්ල කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ රාජකීය විද්‍යාලයේ සමකාලීන මිත්‍රයෙක්. ඈ ඊළඟට අර කිව්වාගේ අල්ලපු පුටුවේ තමයි හිටියේ. එතකොට ලක්ෂ්මන් කිරියල්ල අන්තිම මොහොත වෙනකන් සජිත් ප්‍රේමදාස මහත්මයා කඳවුරේ හිටපු කෙනෙකුත් නෙමෙයි. අවසන් මොහොතේ තමයි මේ තීරණය ගත්තේ. ඇයි ඔබ මේ තීරණයට ආවේ? නෑ ඔබතුමාලා අතුල්පැත්ත දන්නේ නැහනේ. ඒක බැලු බැලුවට පේන්න පුළුවන් අන්තිම මොහොත කියලා. නමුත් පසුගිය අවුරුදු 2-3 තුල මම සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක පාර්ලිමේන්තුවේ ඇතුළෙත් ඔහුගේ ජනාධිපතිතුමා සටනෙත් ඉතාම කිට්ටුවෙන් වැඩ කෙරුවා. උදාහරණයක් වශයෙන් ඔහු ඉස්සෙල්ලාම ආවේ මහනුවරට නාම යෝජනා දීලා. මම භික්ෂුන් වහන්සේලා 960ක් ගෙනාවා මහබඩුවට. 960ක් කිසිම දවසක එවැනි භික්ෂුන් වහන්සේලා ගන්න මහබලුවේ රැස්ෙල්ලා නැහැ දේශපාලන වැඩකට. ඉතින් මම එතුවත් එක්ක කිට්ටුවෙන් වැඩ කෙරුවා. පාර්ලිමේන්තුව තුලත් සභානායක හැටියට දේශපාලන කටයුතු වලදී. මොකද ඒ කාලේ බෙදිල්ලක් තිබ්බේ නැහනේ. හැම එක්කෙනාම සජිත්‍ර සහයෝගය දුන්නා. ඇත්ත හේතුව ඒකද? මොකද ඔබ මාධ්‍යේ කතා කරන ඇතැම් අදහස් අපි දැක්කනේ. මේ 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 ඇතැම් විවේචනාත්මක ඔබ තමන්ගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සියලු දෙනා කැඳවනවා. කැඳවලා අහනවා මොකද මම කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? ඔක්කොම කියනවා අපි යන්න ඕන සජිත් එක්ක. ඒ තීරණේ නේද ලක්ෂ්මන් කිරියල්ලට බලපෑවේ ප්‍රධාන වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයා කඳවුරට එකතු වෙන්න? ඒකත් එක හේතුවක්. මොකද අපි සියලු දෙනාම එකතරාට කැඳෙව්වා. ඒ සීල් දෙනාම කිව්වා එක්කෙනෙක් නැර අපි සජිත්ක යමු ඇමතුමා කියලා. ඉතින් අපි ඒ අනුව තීරණයක් අරගෙන මම රණවීර වික්‍රමසිංහ මැතිතුමාට දැනුම් දුන්නා. නාම යෝජනා ප්‍රශ්නිකුත් ඇති වුණා නේද? මොකද්ද? ඒ කියන්නේ ඔබ ජාතික ලැයිස්තුවෙන් එන්නත් ඔබේ දියණිය තරඟ කරන්නත් කිසියම් ඉල්ලීමක් රණවීර වික්‍රමසිංහ මහත්මයාෙන් කරලා මේ ඉල්ලීමට එකඟුන්නේ නැහැ කියන එක? නෑ නෑ ඒක වෙබ්සයිට් එකේ තිබ්බා මම දැක්කා. ඔව්. ඇත්ත වශයෙන්ම මගේ දියණිය තරඟ කරන්න කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඇය බැරිස්ටර් වරියක් එංගලන්තේ නීති උපාධි ආරම්භ තියෙන
කලක් නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කෙරුවා අත් වශයෙන් මේ තුමේ මගේ උදව්වට ආවේ මාත් එක්ක වැඩ කරන්න එතුමිය කිසිම බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව ඇතුළට ඉදිරිපත් වෙනවා ඔබතුමන් සඳහන් කරන විදිහට මේ සජිත් ප්‍රේමදාස මහතාත් සමග ගමනක් යා යුතුයි කියන තැන ඔබතුමා හිටියානම් සමගි ජන බලවේගයේ ගොඩනගෙන අවදීයි ඇයි ඔබතුමා ඒ කරලියේ නැත්තේ නෑ නෑ අත් වශයෙන් මම අවංකව විශ්වාස කෙරුවා මම කලින් කිව්වනේ එතුමාගේ දේශපාලන වැඩවලට අපි සහයෝගය දුන්නා මුලදී බෙදීමක් තිබෙන්නේ නැහැනේ මුලදී ඔක්කොම හිතුවේ සජිත්ට ඒ අවශ්‍ය මේ තැන ලැබෙයි කියලා ඉතින් ඇත්ත වශයෙන්ම අපි රළ වික්‍රමසිංහ මැතිතුමත් එක්කත් එතුමාගේ වැඩ කටයුතු කෙරුවා අපි සජිත්ගේ වැඩත් කෙරුවා අපි හිතුවා දෙකොල්ල සමගි වෙලා මේ ගමනේ යයි කියලා සමගි ජන බලවේගයට එකතු වෙනකොට ඇයි සජිත් ප්‍රේමදාස මහත්තයාට කොන්දේසියක් දැම්මේ මම එනවනම් තිස්ස අත්තනායක තරඟ කරන්න බෑ මහනුවර ලැයිස්තුවෙන් ඔහු ඒ ලැයිස්තුවෙන් ඉවත් වෙන්න ඕන මම තමයි තරඟ කරන්නට ඕනේ කියලා ඇයි එහෙම කොන්දේසියක් දැම්මේ එහෙම කොන්දේසියක් මන් දැම්මේ නැහැ නැ පැහැදිලිව වුන් ප්‍රකාශ කරන ඔබ හැමෙනි කොන්දේසියක් දැමුවයි කියන කතාව. ඒ නිසා තිස්ස අත්තනායක මහත්මයා කාර්යාල විවෘත කරලා ඌ තරම් කරන්න ලැයිස්තු සියල්ල සූදානම් වෙලා ඉඳද්දි එහෙමනම් කොහොමද ඌ ඌගේ නම ජාතික ලැයිස්තුවේ පළවෙනි තැනට ආවේ? නෑ අත් වශයෙන්ම තිස්ස අත්තනායක මෙතුමාගේ ඉතිහාසයේ තබුණාන් සෙල්ලොත් දන්නවනේ තේ ඒක මම පුන පුන මතක් කරන්න ඕනේ නෑ. අත් වශයෙන්ම 2014 වෙච්ච සිද්ධිය දන්නවනේ. ඉතින් එතුමා අපෙන් අයින් වුණා. අයින් වෙලා අනිත් පැත්තට ගියා ඊට පස්සේ අපි බොහොම මහන්සිලා තමයි 2015 ජනාධිපතිවරයෙක් අපි ජයග්‍රහණය කරේ මම මහනුවර දිස්ත්‍රික්කයේ සංවිධානය කළා අපි පාර්ලිමේන්තු මැතිවරණය 133,000කින් දෙන්න ජනාධිපතිවරණය 88,000කින් දෙන්න අපි ආසට අතක් අපිට හම් වුණා ඉතින් අපි ජයග්‍රහණය කෙරුවා නමු 2001 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා එක්සත් ජාතික පක්ෂයට එනකොට ඔබ තිස්ස අත්තනායකගේ නිවසට යනවා. ඊළ තිස්ස අත්තනායක වැළඳගෙන කියන ඔබ තමයි මගේ දැන් නායකයා. ඔහුගේ ජීප් එකේ තමයි ඔබව එක්කගෙන යන්නේ. ඌ ලිපියකින් දෙනවා ලක්ෂ්මන් කිරියල්ලට ඡන්දය ලබා දෙන්න කියලා. නමුත් මේ වෙලාවේ මේ කතාව වැරදිද සත්‍යද? කවුද ඔය කතා කියන්නේ? ඒක තමයි අහන්නේ. වැරදිද සත්‍යද? ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. හැබැයි තිස්ස අත්තනායක බාර ලියුමක් දුන්න කතාව ඇත්ත. මම ආවම කියනවා ලියුමක් දුන්නා. මම නෑ කියන්නේ. ඒ සිද්ධිය පුරුදු පුක් නෑ නෑ ලියුමක් දුන්නේ නැහැ ඒක මන් නෑ කියන්නේ ඔව් ඔහුගේ ජීප් එකේ දාගන්නේ දෙකගෙන ගියේ අත් වශයෙන්ම එහෙම දෙයක් සිද්ධු වුණේ නෑ මම රළි වික්‍රමසිංහ මැතිතුමා ඉස්කෝලේ යන කාලේ ඉඳන් අඳුරනවා හා මම එක්සත් ජාතික පක්ෂයට එන්න කටයුතු කරුවේ වෙන වෙන පුද්ගලයන් හරහා නමුත් මම කියන්න ඕන තිස්ස අත්තනායක මහත්තයා විරුද්ධුන්නේ නෑ මේක මම පැහැදිලිව කියන්නේ ඒකම විරුද්ධුන්නේ නෑ ඔබතුමන් තිස්ස අත්තනායක මහතා හා සම්බදී අතීතයට යනවා. ඒ අතීතයේදී එතුමන්ගේ ක්‍රියාකලාපයේ පිළිබඳ ඔබ දන්නවා නේද කියලා ප්‍රශ්න කරනවා. එතෙන්දී ඔබතුමන් සහ තිස්ස අත්තනායක මහත්මයා එකට දිස්ත්‍රික්කයේ තරඟ කරන හැම අවස්ථාවකම තිස්ස අත්තනායක මහතා ඔබතුමාට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඔය මුල් අවස්ථාවේ එහෙමයි මොකද මම එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා මම අලුතෙන් ආවේ. අලුතෙන් ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා. ඉතින් සාමාන්‍ය පක්ෂයක අලුතෙන් ආවම ප්‍රශ්න තියෙනවා. මොකද හැම තිස්සෙම සැකයක් තියෙනවා මෙයා ආපහු පරපැත්තට යයිද කියලා සැකයක් තියෙනවා ජනතාවගේ. ඉතින් ඒ සැකේ නිසා පළවෙනි දෙවෙනි මැතිවරණවලදී මට යම් ප්‍රශ්න ඇති වුණා. මම නෑ කියන්නේ නෑ. නමුත් ගියේ මැතිවරණයේදී මම අවුරුදු 10ක් 10ටත් වඩා අවුරුදු 2002 ඉඳලා 2002 ඉඳලා අද වෙනකම් මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ. හොඳයි. එතකොට ගියේ මැතිවරණේ තමයි ඒ ඡන්දදායකින්ට තිබ්බ සැකේ නැති වුනේ. මම 199,999ක් ගත්තා. ඒ කියන්නේ ගාමිණී දිසානායක මහත්තයාට ගත්තට වඩා මං ගත්තා. හොඳයි. දැන් ඔබ සැකේ දුරු වුණා. මොකද ඒ දුරු වුණේ අපි අවුරුදු ගණනාව විපක්ෂ දුක් විඳින නිසා. මම කියන්න ඕන මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 දිනලා මහනුවර මාලිගාවට ආවම එතුමා ඉස්සෙල්ලාම කතා කරුවේ මට. ආණ්ඩුවට එන්න ආරාධනා කෙරුවා. ඉතින් මම ඒ වෙලාවේ එතුමාට කිව්වා අපි ඔබතුමාට විරුද්ධ වැඩ කෙරුවා. මට නම් ලැජ්ජයි කැබිනට් එකේ ඇවිල්ලා ඔබතුමාත් එක්ක වාඩි වෙන්න කියලා. මම එතුමාට සුභ වැතුවා. අපි අවුරුදු 2005 ඉඳලා 2015 වෙනකම් අවුරුදු 10ක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 65ක් ගියා අපි යොදාලා. 60 ගණන් ගියා. අපි හිටියා. අර විපක්ෂයේ දුක් විඳිනවා කිව්වම නිකන් ප්‍රජාතන්ත්‍රවාදී හැලු වෙනවනේ. විපක්ෂයේ ආණ්ඩුවේ කොටසක් නේ. එහෙම නැද්ද? නැති විපක්ෂ දේශපාලනේ අමාරුයිනේ. ඔයගොල්ලෝ දන්නවනේ ආණ්ඩු පක්ෂ දේශපාලනේ වගේ නෙවෙයිනේ.
ආණ්ඩුපක්ෂ දේශපාලනය කරනකොට සම්පත් තියෙනවා. විපක්ෂ දේශපාලනය කරනකොට තමන්ගේ සම්පත් තමයි පාවිච්චි කරන්න පුළුවන්. දැන් රැස්වීමකට එන්න කිව්වම අපි ඇමතිවරයෙක් නම් අපිට වාහනයක් තිය හම්බ වෙනවා, ඉන්ධන හම්බ වෙනවා. නමුත් විපක්ෂ දේශපාලනය කරනකොට අපි වීදෙන් තමයි කරන්න ඕනේ. අපි නමුත් අපි අවුරුද්දායක එක කෙරුවා. ඔබතුමා ඔහොම කිව්වත් තිස්ස අත්නායක මහත්මයා කියන්නේ මෙන්න මේ වගේ අදහසක්. ඔබේ කීමට අනුව තේනි කිරියල්ල මහතා නිසා තමයි ඔබ ප්‍රශ්නයක් ඇති වුනේ. ඉතමත් කැතියෙන් ඔහුද ඔබට කැපුවේ. ඔව්. උත්තරේ වෙන වචන දෙකක් නැහැ. මගේ ආගමනය පිළිබඳ ඔබට තියෙන බිය වෙන මොකුත් නෙමෙයි. අනුහුරේ ගාමක සමාජ මහතාගේ ආගමනයත් එක්ක අනිත් සැබෑවෙන්න වෙන්නේ අපි ඔක්කොම තරම් කරා. මේ මන්ත්‍රී ධූරයේ ජාතික ලැයිස්තුවේ ලබාගෙන ඉඳලා කිසිදු එකඟතාවයක් තිබුණේ නැහැ. මොකද මම තරම් කරන්න තමයි සූදානම්. මම නෝර දිස්ත්‍රික්කේ දිනව කනක හිටියේ. නෝර දිස්ත්‍රික්කේ පැරදිලා තියෙන ගිය ජනාධිපතිවරුන් ඡන්ද 57,000 වෙනස් කරන්න මම සිටියනම් පුළුවන් කියලා විශ්වාසය මට තිබුණා. නමුත් අවසාන මොහොතේ ප්‍රශ්නයක් ආවා. ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ඉදිරිපත් වීම හරහා මගේ ආගමනයෙන් ඔවුන්ට පාඩුවක් වුණා කියන යෝජනාවක් ඉදිරිපත් කළා තිබුණා. ඉතින් මම නම් ඒකට කනගාටු වෙනවා. මම නම් කැමති තරඟකාරී පත්‍යක් තියෙන එක තමයි ඕනම දිස්ත්‍රික්කයකට වටින්නේ. මම තරඟ කරා නම් මම පැහැදිලිව කියනවා නුවර දිස්ත්‍රික්කයේ අපි ආසන 7ක් දිනනවා. ඔබ කියන්නේ මේ කිරියල්ල මහතාගේ නායකත්වයට නුවර පරිදී කියන මම හිතන්නේ නැහැ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒක මම අවංකව කියන්නේ. නුවර තත්ත්වය මට දැනෙනවා. අපි ෆයිට් කරන්න ඕන දිනන්න. හැබැයි ඒකට හොඳ දේශපාලන නායකත්වයක් වෙන්නේ නැහැ. බරපතල චෝදනාවක් තිස්සක ජනප්‍රියත්වයට ඔබ බය ඇත. මං එතුමාට මෛත්‍රී කරනවා මොකද ඇත්ත වශයෙන්ම එතුමා නොමග ගිහිල්ලා ඉන්නේ. මං කලින් කිව්වා එතුමා දිස්ත්‍රික්කේ මෙහෙවනකොට එතුමා කවදාකවත් දිස්ත්‍රික්කේ දින්නේ නැහැ. කවදාද දින්නේ? එක වතාවක්වත් දින්නේ නැහැ. එක ජාතික මැතිවරණයක් දින්නේ නැහැ. නමුත් 2015 අපිට පුළුවන් වුණා මහනුවර දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තු මැතිවරණය 135,000කින් ජනාධිපතිවරණය 88,000කින් ජයග්‍රහණය කරන්න මම 199,000ක් ගත්තා. මිතුවා ගත්තේ උපරිම 80,000යි. ඔහුගේ කැපුවා කියන්නේ එතකොට ඒ 30. ඒකද එතුමාගේ ගහන්න ඕන. මම එතුමාට මෛත්‍රිය කරන ඇත්ත. ඔබතුමා අපි දෙගොල්ලෝ මේක පැත්තේ ඉන්නේ දැන්. ඔව්. ඔබතුමා කොහොමද මෙච්චර කෙටි කාලයකින් සමගි ජන බලවේගයේ ප්‍රබල චරිතයක් බවට පත් වෙන්නේ? මොකද සමගි ජන බලවේගයේ මහනුවර ලැයිස්තුව අතට ගන්නෝ. මහනුවර දිස්ත්‍රික් නායකයා බවට පත් වෙනවා. හේවාහැට, පාතදුම්බර, උඩුදුම්බර තමන්ගේ අපේක්ෂකයෝ දාගන්නෝ. කොහොමද මෙච්චර ප්‍රබල චරිතයක් උනේ සදි ප්‍රේමදාස මහත්තයා මෙච්චර කිට්ටුනේ කොහොමද කෙටි කාලයකින්? නෑ, ඇත්ත වශයෙන්ම පසුගිය අවුරුදු පහ තුළ මගේ දේශපාලනය යන්නේ එකයි. පසුගිය අවුරුදු පහ තුළ පක්ෂ වෙනින් දුකින්ද ඉන්නවා. අපේ යුතුකම ඒගොල්ලන් බලාගන්න. සමහර අය කොනම ගිහිල්ලා අර හම්බ වෙලා මේ හම්බ වෙලා නොමිනේෂන් ගන්නවා. නමුත් මම ඒකට ඉඩ දුන්නේ නැහැ. පසුගිය අවුරුදු පහ තුළ කවුද අපේ දිස්ත්‍රික්කයේ අපි වෙනුවෙන් වැඩ කෙරුවේ? මම එයාට ප්‍රමුඛත්වය දුන්නා. ඒකන අවුරුදු පහ තුළ මම මන්ත්‍රණයක් කියත්මකට පක්ෂය ඇතුළේ ඔබ වෙනම නැති පක්ෂයේ ඇතුළේ පක්ෂ වෙනුවෙන් වැඩ කරපු අය ඉන්නවනේ. ඒ ප්‍රමුඛතාවයේ දුන්න අය දිනන්න පුළුවන් අය කියලා විශ්වාසද? ඒක තමයි තිස්සත් නායක මහත්මයා කියන්නේ ඔබේ නායකත්වයෙන් නුවර දිනන්න බෑ කියලා. මම විශ්වාස කරනවා. මොකද මා කලින් කිව්වා වගේ අපි 2015 දිනලා පෙන්නුවනේ. අපි 2015 ජනාධිපතිවරණය දින්නා. ජනාධිපතිවරණය දින්නයින් පස්සේ අපි පාර්ලිමේන්තු මැතිවරණයක් දින්නා. දැන් එතුමා නායකත්වයෙන් දන්න කාලේ එකතරයක්වත් දින්නද? ජාතික මැතිවරණයක් දින්නද? නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් එල්ලවෙන චෝදනාව තමයි සමගි ජන බලවේගයේ කිසියම් මේ ආණ්ඩුවත් එක්ක යන ඩීල් එකකට තමයි යන්නේ. ඡන්දෙන් පස්සේ ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා. ආණ්ඩුවට 3/2 අවශ්‍ය නම් අන්න ඒක ලබා දෙන්න. අන්න එහෙම ගමනක් තමයි සමගි ජන බලවේගයේ මේ යන්නේ කියලා. මම එකක් කියන්නම්. ඕගොල්ලෝ ආණ්ඩුවට උග සහයෝගය දෙන්න නිසා මම එකක් කියන්නම්. එහෙම සහයෝගය කියන්නේ ආණ්ඩුව 113 ගන්න නැහැ. මම අද ලීලා කිව්වයි කියලා මේක සටහන් 113 ගන්න නැහැ. එතකොට මොකද්ද සමගි ජන බලවේගයේ තක්සේරුව? එහෙමනම් ආණ්ඩුව ගන්න ඔබ ආණ්ඩුව ගන්න නැහැ කියනවා නම් සමගි ජන බලවේගයේ වානේ ආණ්ඩුවේ 3/2 ගැන කතා කරුවේ. ඔව් මම කියන්නේ ආණ්ඩුව 3/2 ගන්නෙත් නැත්නම් 113 ගන්නෙත් නැත්නම් සමගි ජන බලවේගයේ තක්සේරුව මොකද්ද? එහෙමනම් අපි කතා කරේ නෝ. අපි සාමාන්‍ය දල ඇස්තමේන්තුවක් තිනදලු ඒ රහස් දෙන්න බෑ අපිට. කරට කරේනවා කියන්නේ එක්සත් ජාතික පක්ෂය සමග කරට කරද? ඒ රහස් දෙන්න බෑ. නමුත් අපි කතා කරේ එනවා ආණ්ඩුව 113 ගන්න නැහැ. ඒ එජාපේ දෙකට බිද්දි එකට හිටියනම් එහෙනම් ඊට වැඩි බලයක් තියෙනවා නේ. එහෙම ගත්තොත් එහෙනම් දැන් ඔබත් එකතුල ඔබ ජේෂ්ඨෙක් නිසාහන්නේ කුමන්ත්‍රණයක් කෙරුවද දිගු කාලීනව අර විශාල බලයක් තියෙන තනි පක්ෂ බිඳින්න දෙකට බිඳින්න අපි ආණ්ඩුව අරන් දෙනවා. නමුත් ආණ්ඩුව ගත කට්ටිය කරන්නේ නැත්නම් අම්බුණා කරලාද?
ආණ්ඩුව ආරම්භ වෙනකොට කියන කාටද පොඩකින්ද 2002 මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති හරි අපි කණ්ඩායමක් ඇවිල්ලා 2002 ආණ්ඩු බලය ලබා දුන්නා මොකද උනේ අපේ පක්ෂ කට්ටිය චන්ඩිකත් එක ප්‍රශ්න ඇති කරගත්තා චන්නික හෑන්ඩ් බෑග් එකක් අර කැබිනට් එකට එනවා ඒක රෙකෝඩ් කරන්න මොනවද ටේප් රෙකෝඩ් අරගෙන ඉන්නේ මොනවද ඒ කැබිනට් එකට එනවනේ ඒ ඇතරින් ආගෙන ඉන්නවනේ ඔක්කොම චන්ඩිකත් එක්ක ප්‍රශ්නයක් ඇතුළේ විසිරු ඇරියා හරි විසිරු ඇරියා මට චන්නිකා කිව්වනේ සටන් විරාමයට මම හරි ආසයි මම අවුරුදු 4කට පස්සේ අත්තට ගල්ලට ගියේ කිව්වා හරි අපිට චන්ඩිකත් එක්ක ගන්දු වෙන කරා තිබ්බා නමුත් ප්‍රශ්න ඇති කරගත්ත නිසා එක්තරා ඇමතිවරයෙක් නිසා ඔය හෑන්ඩ් බෑග් කතාව නිසා එතුමී උරන වෙලා පාර්ලිමේන්තුව ඉස්සරහ ඇවිල්ලා ඉතින් අපි අවුරුදු 10 කට විපක්ෂේ අපි ආණ්ඩුවක් අරන් දුන්නා 2015 දෙවෙනි තුන්වෙනි මාසය ආරකොට මොකද උනේ බැදු කරේ ආවා මෛත්‍රීපාලත් එක්ක ප්‍රශ්නයක් ඇති වුණා හරි ඉතින් අපි ආණ්ඩුව අරන් දෙනවා ඒ ආණ්ඩුව ගන්න අය කරන්නේ නැත්නම් අපි මොනවද කරන්නද ඇත්ත වශයෙන්ම මෛත්‍රීපාලත් එක්ක ගඳුර කරන් තිබ්බා අපිට අගමැති කම දුන්න මන්ත්‍රීවරු 40ක් තියාගෙන අපිට ගඳුර කරන් තිබ්බා ඒ ගඳුර හරියට ගියා නම් අද තාම මෛත්‍රීපාල ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති තාම නමුත් පළවෙනි මාස කීපයේම ප්‍රශ්න ඇති කරගත්ත බැඳු කරෙන් නිසා ඉතින් අපි පරිද මගේ දිස්ත්‍රික්කේ බබ දිනවල දුන්නා හතක් ගත්ත මන්ත්‍රීවරු අපි පක්ෂයට යුතුකම් ඉෂ්ට කරලා තියෙනවා අපි පක්ෂයට යුතුකම් ඉෂ්ට කරලා තියෙනවා ඒක දේශපාලන පරිගැණීමක් දුන්නද නෑ අවුරුදු ගණනක් විපක්ෂය ඒක දේශපාලන පරිගැණීමක් දුන්නද ඇත්ත පාක්ෂිකව අපිත් එක්ක ඉන්නේ ගැන අපි ඕන්න මල් තියලා වදින්න ඕන ඉතින් අපි ආණ්ඩුව වරන් දෙනවා අපි නෑ නෑ අපි ආණ්ඩුව වරන් දුන්නා නමුත් ආණ්ඩුව ගත්ත කට්ටිය ඒක තියාගන්න හොඳයි සමගි ජන බලවේගී අපි නායකතුමන් පිළිබඳවත් කතා කරමු අපි ආරාධනා කළේ හිටපු සභා නායක නීතිඥ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාට අද සලකුණ දේශපාලන සංවාදයට සහභාගී වන්නට අපි සීමාවෙන් එහාට ගොස් එතුමා සමග කතා කරමු අපි විරාමයක් ලබා ගනිමු